රටේ විවස්ථාවේ අර්බුදකාරි තත්ත්වයක් තියෙන නිසා යහපාල ආණ්ඩුව තුළ ජාතිකාණ්ඩු කඩන් වැටෙනකොට දේශපාලන අස්ථාවරයක් ඇති වුණා, ආණ්ඩු අස්ථාවරයක් ඇති වුණා. ඒ නිසා නැවත මැතිවරණයකට යන්න තමයි කටයුතු කරේ. මැතිවරණයකට යන්නකොට එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ උසාවි ගිහිල්ලා මේ වෙනකොට තහනම් නියෝගයක් කරන් තියෙනවා. මේ නියෝගයෙන් පස්සේ මේ රටේ ඇතිවෙච්ච දේවල් තමුන් වහන්සේලා දන්නවා. මාධ්‍යවේදීන් හැටියට පාර්ලිමේන්තුව තුළ අපි කවුරුත් කැමති නෑ රණ්ඩු වෙනවට. අපි හැමෝම කැමති සාමයෙන් ඉන්න. නමුත් කරූ ජයසූරිය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායක පුටුවේ වාඩි වෙලා ක්‍රියා කරපු ආකාරය අපි හැමෝම දැක්කා. ඔහු කථානායකවරයෙකුට වඩා එක්සත් ජාතික පක්ෂයේ දූරධාරියෙක් හැටියට තමයි මේ කටයුත්ත කරේ. එනිසා සමහර අවස්ථාවන්වලදී ගස්ට නැති වුණා. ඒක පාලනයෙන් තොරයි. අපි කවුරුත් කැමති නෑ, රටේ ජනතාව ඒක අනුමත කරන්නේ නෑ. නමුත් සිද්ධ වුණා. එහෙම නොවෙන්න අද එක්සත් ජාතික පක්ෂ ඔයිට වැඩි ප්‍රබල විදියට කටයුතු කරන්න පුළුවන් ඒගොල්ලන් උත්සාහයක හිටියේ. ඒ නිසා අද විවස්ථාදායක අර්බුදයක් ඇති වෙලා තියෙනවා. විධායක විවස්ථායක අද අර්බුදයක් ඇති වෙලා තියෙනවා. අධිකරණය මැදිහත් වෙලා තියෙනවා. රට අස්ථාවර වෙලා තියෙනවා. රටේ දේශපාලන අස්ථාවර තුළ ආයෝජක රටට එන්නේ නැහැ. අද සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් එල්ලලා තියෙනවා. පවතින තත්ත්වය තුළ 180%කට වඩා බුකින් කැන්සල් වෙලා තියෙනවා සංචාරක ව්‍යාපාරයට. රාජ්‍ය සේවකයෝ කරන තර්ජනත් එක්ක අද ඒ අය බය වෙලා තියෙනවා. ඒ නිසා මේකට හොඳම විසඳුම වඩා නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ පරමාධිපත්‍යයෙන් ආණ්ඩුවක් නැවත පිහිටවල ස්ථාවර ආණ්ඩුවක් පිහිටවන්න කටයුතු කරන එක. ඒ ඇරෙන්න වෙන විකල්ප නැහැ.